පාස්කු ඉරිදින ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ ගරු සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ කැඳවනු ලැබුවා. එහිදී පැය 4කට ආසන්න කාලයක් ගරු සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ ලබා දී පිටව ගියා. දැනට වැඩි එළිදරව් වෙලා නැති තොරතුරු ගණනාවක් මූලාශ්‍ර සහිතවම මම දුන්නා. ඒ අනුව අදාළ කරුණු අට පිළිබඳව බාධ්‍ය දැනුවත් කිරීම සඳහා ගරු සිරිල් ගාමිණී පියතුමා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මම මේ සොයාගත්තු කරුණු, ඒ කියන්නේ මූලාශ්‍ර සහිතවම මේ දක්වා සමහර විට එළිදරව් නොවිච්ච දේවල් කරුණු අටක් ඇත්තටම මං ඉදිරිපත් කළා CID එකට. පළවෙනි කරුණ තමයි 2018 නොවැම්බර් මාසේ 30 වෙනිදා වවුනතිව් නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය වුණා. ඒ ඝාතනය වෙච්ච මේ අපරාධ ස්ථානය අසල යතුරුපැදිකරුවන් පළඳින ජැකට්ටුවක් තියෙනවා කියලා බුද්ධිංශ මගින් එවකට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහත්මයාට දැනුම් දීමක් සිදු කරලා තියෙනවා. ඉතින් අපේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ ජැකට්ටුව සහිත බෑගය මේ බෝක්කු ඇතුළට දැම්මේ කවුද කියන එක. දෙවැනි කාරණය තමයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහත්මයා විසින් සඳහන් කරලා තියෙන විදිහට සහරාන් සමග නිරන්තරයෙන් සමීප සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති බවට විදේශීය බුද්ධිංශයක් මගින් අනාවරණය කරගන්නා ලද IP ඇඩ්‍රස් එක නැත්නම් විද්‍යුත් ලිපිනය භාවිතා කරන්නේ කවුරුන් විසින්ද කියන ප්‍රශ්නය. තුන්වෙනි කාරණේ වවුනතිව් නගරයේ සිදු වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය LTT සංවිධානය විසින් සිදු කරන ලද්දක් බවට යුද හමුදා අධ්‍යක්ෂ විසින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහත්මයා වෙත දින 4කදී අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් මේ විමර්ශනය නොමග යැවීමට හමුදා බුද්ධිංශය ක්‍රියා කරලා තියෙන බව මේ වන විට රවි සෙනවිරත්න මහත්මයා ගොනු කර තියෙන මූලික අයිතිවාසිකම් පෙත්සමෙත් එළි කරලා තියෙනවා. හතරවෙනි කාරණේ දෙහිවල ට්‍රොපිකල් ඉන් නැමැති ආපන ශාලාවේදී පුපුරවාගෙන මියගිය අබ්දුල් ලසීෆ් ජමිල් නැමැත්තා ඔහු පුපුරවා ගන්න ඉස්සෙල දෙහිවලදී ටාජ් සමුද්‍රා හෝටලේ භෝජනාගාරයේදී මරාගෙන මැරෙන බෝම්බේ පුපුරවා ගැනීමට සූදානම් වෙද්දී ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් එනවා. එතකොට ඒක CCTV කැමරාස්වල ඉතාම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. එතකොට අපේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ දුරකථන ඇමතුම ලැබුණේ කාගෙන්ද? පස්වෙනි කාරණේ ටාජ් සමුද්‍රා හෝටලේ බෝම්බකරුවන ජමිල් ඔහු ටාජ් සමුද්‍රායකින් පිටත්ව ගියාට පස්සේ ඔහුගේ නිවසට හා ඔහුගේ මවගේ නිවසට යුද හමුදා බුද්ධි නිලධාරී කණ්ඩායමක් ගිහිල්ලා ජමීල් පිළිබඳව තොරතුරු විමසා ඇති බව මේ වන විට අපි හැමෝම දන්නවා. එහෙම නිවසට ගිය නිලධාරීන් කවුද? පිල්ලියන්ගේ කණ්ඩායමේ සමාජිකයෙකු වන අසාද් මෞලානා නැමැත්තා ප්‍රකාශ කොට ඇති පරිදි 2019/04/21 උදේ කාලේ හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක වන ඒ වන විට මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් දුරකථනයෙන් තමන්ට ඇමතුමක් ලබා දීලා, ඒ කියන්නේ මෞලානට ඇමතුමක් ලබා දීලා වහාම ටාජ් සමුද්‍රා හෝටලයට ගිහිල්ලා ජමීල්ව රැගෙන එන ලෙසට දැන් වූ බව ප්‍රකාශ කරලා තියෙනවා. අසාද් මෞලානා ප්‍රකාශ කරලා තිබෙන ආකාරයට සුරේෂ් සලේ සහ සහරාන් අතර හමුවක් 2018 පෙබරවාරි මාසේ පළවෙනි දින හෝ ඊට ආසන්න දිනකදී පුත්තලම වනාතවිල්ලුවේදී සිදු වෙලා තියෙනවා. අටවෙනි කාරණේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහත්මයා පාස්කු ප්‍රහාරය පිළිබඳව සෑබැලීමට පත් කළ ජනාධිපති කොමසමේ සාක්ෂි ලබා දුන් පරිදි සහරාන්ගේ බිරිඳ වන හාදියාගෙන් අනාවරණය කරගෙන ඇති පරිදි සහරාන්ට ඉහලින් සිටි අබුහින්ත් නැමැත්තා පිළිබඳව කතා කරනවා. එතකොට ඒ අනවර්ත නාමයෙන් පෙනී හිටපු පුද්ගලයා ඇත්තෙන්ම කවුද කියන එක සොයාබැලීම ඉතාමත්ම අවශ්‍යයි, අත්‍යවශ්‍යයි. මේ කරුණු අට මම ඊයේ CID එකට දැනුම් දුන්නා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.